අයිබෝන් ඔබ ජාතික රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සමකේ මම සඳ මාලිහ වේනායක මම චානකී නොච් ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ ඉකුත් සිව් වසරේ ක්‍රියාත්මක වැඩපිළිවෙල හේතුවෙන් රටේ වනගණත්වය ඉහළ ගොස් ඇති බව ජනපති පවසයි දිනු ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා ක්‍රමින් සොඳුරු සංවර්ධිත රටක් නිර්මාණය කිරීමට කැපවන බව ජනපති අපේක්ෂක සජිත් කියයි කිසිදු බලවේගයකට ගැති නොවි පක්ෂය ආරක්ෂා කරමින් කටයුතු කරන බවට කුමාර වෙල්ගමගෙන් ප්‍රකාශයක් සේරුවිල යකඩ තම නිදියේ රත්තරන් ඇති බවට තහවුරු වෙයි වසර 60කින් වාර්තා වූ දරුණුතම සුලිකුණාටුවෙන් ජපානයට දැඩි බලපෑම් මුලින්ම දේශීය පුවත් පසුගිය සිව්වසර තුළ රජය ගෙනගිය වැඩපිළිවෙල හේතුවෙන් මෙරට වනගණත්වය ඉහළ ගිය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ හබරණ ගල්ලොය රක්ෂිතයේ අද පැවති වනරෝපා ජාතික රුක්රෝපණ වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමින්. ඔක්තෝබර් ජාතික රුක්රෝපණ මාසය වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මකයි. ජනාධිපති කාර්යාලයේ මෙහෙයවීමෙන් 2015 සිට ක්‍රියාත්මක පුනරුදේ ජාතික පරිසර සංරක්ෂණ වැඩසටහනට සමගාමීව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය සහ වන රක්ෂණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ඒ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල දායකත්වයෙන්. ලංකා බැංකුවේ 80 වැනි සංවත්සරයට සමගාමීව හබරණ ගල් ඔය රක්ෂිතයේ හෙක්ටයාර 100ක් ආවරණය වන පරිදි පැල 80,000ක් සිටුවීමට නියමිතයි. සියලු දේවල්හි තිබෙන දූෂණ, ආමාරම්, අක්‍රමිකතා, ස්වභාව ධර්මයත් ඒකට ලක් වෙනවා. ඊට නායකත්වය අරන් තියෙන දේශපාලකයෝ. ඊළඟට ජාවාරංකාර ව්‍යාපාරිකයෝ. ඊට සහයෝගය දෙන රාජ්‍ය නිලධාරීන්. ඒ තුල ස්වභාව ධර්මයාගේ සියලු සම්පත් වලින් ආඩ්‍ය මේ අපේ ලස්සන දිවයින අපි රැක ගැනීම ඉතාමත් අවශ්‍ය වෙනවා. ඒ නිසා තමයි අපි වන ඝනත්වය වර්ධනය කිරීම සඳහා ඊට අවුරුදු 4කට කලින් මේ වැඩසටහන් පටන් ගත්තේ. සෑම ආණ්ඩුවක් කාලෙම වන ඝනත්වය ලංකාවේ අඩු වෙලා තිබෙනවා. නමුත් අපේ වැඩසටහන් තුල වනගණත්වය යම් ප්‍රමාණයකින් වැඩි වෙලා තිබෙනවා. ඒක අපි දකින්නේ සියලු සත්වයා සඳහා කරන ලද මහා පුණ්‍ය කර්මයක්. මිනිස්සු හිතාගෙන ඉන්නවා මහ පොළව මිනිස්සුන්ගේ කියලා. ගස් කපනවා, පස් කපනවා, ගල් කඩනවා, වැලි ගොඩ දානවා. තම තමන්ට ඕනේ දේවල් මහ පොළවේ කරනවා. නමුත් මහ පොළව මිනිස්සුන්ගේ නොවන බව ඔබ දන්නවා. මිනිස්සුන්ගේ නෙවෙයි මහ පොළව. මහ පොළවට තමයි අපි සියලු දෙනාමයි. නමුත් අපි කොච්චර පොළව විනාශ කරනවද? ඒ නිසා ලෝකේ පුංචි රටවල් අපි වගේ ස්වභාව ධර්මයන් රැක ගන්න. මිනිස්සුන්ට ජීවත් වෙන වාතය, ඔක්සිජන් ටික රැක ගන්න. ගිවිසුම් වලට අස්සම් කරලා මේ වගේ ව්‍යාපෘති ආරම්භ කරලා මහා පරිමාණයේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන විට මේක පුංචි වැඩක් නෙවෙයි. මිනිස්සු සහ සියලු සත්වයා ජීවත් කරවීම සඳහායි මේ කටයුතු කරන්නේ. ඔබතුමා පැරිස් සමුළුවට ගිහින් ප්‍රතිඥාවක් දුන්නා. මම මගේ රටේ වන ඝනත්වය 32% දක්වා ඉහළ නංවන 2030 වෙන්න ඉස්සෙල්ලා කියලා. එතකොට ඒ සඳහා අපිට කාර්යභාරය පැවරුණා. ඒ වගකීම අපිට පැවරුණා. එහා පැත්තේ තියෙන්නේ හුරුළු ඔය රක්ෂිතය. ඒකෙත් ඒ වගේ 5000-6000 වගේ කැලේ නැහැ. මෙහෙම බැලුවම අපි හෙක්ටයාර 95000 දැන් හොයාගෙන තියෙනවා. ඉතින් මේවා වනයකි බවට පත් කිරීමේ වගකීම ඔබතුමා නිරන්තරයෙන්ම අපිට සාකච්ඡා කර කර පැවරුවා. ප්‍රශ්න වෙද්දී ඔබතුමා අපිට හැමතිස්සෙම අවවාද දුන්නා මේ විදිහට කරන්න, මේ විදිහට කරන්න කියලා අපිට මඟ අනාරක්ෂිතව වෙලා තිබිච්චි කැලෑවල් රක්ෂිත බවට පත් කළා. ගැසට් නිවේදන 65 අධිකරු ජනාධිපතිතුමාගේ සුරතින් තුමාගේ මග පෙන්වීම තුමා තුමා කිව්වා ඒක අස්සම් කරන්න ගන්න නැතව කෙරෙන්නේ නැහැ කියලා. අද දවසේ ඇතුළත මම හිතනවා ඒක ගීන ස්වార్థාවක් වෙයි. ලෝකේ මම හිතන්නේ කොහෙවත් එක දවසේ වනාන්තර 65 රක්ෂිත බවට, රක්ෂිත සංරක්ෂිත බවට පත් කරන්න කටයුතු කරලා නැහැ. නමුත් ඔබතුමාගේ දෑතින් අද ඒ දේ පටට දායද වුණා. ගල් ඔය වනරක්ෂිතයක් බවට පත් කිරීමේ ගැසට් නිවේදනයේ ජනාධිපතිතුමා අද අත්සන් තැබුවා. මාතලේ, මහනුවර, කුරුණෑගල, නුවරඑළිය දිස්ත්‍රික්කවල හෙක්ටයාර 9900ක් රක්ෂිත ලෙස සහ හෙක්ටයාර 14800ක කඩුලාන ප්‍රදේශ සංරක්ෂිත හා රක්ෂිත වනාන්තර ලෙස ප්‍රකාශයට පත් කරනවා. ඊට අදාළ ගැසට් නිවේදනවලටද ජනාධිපතිතුමා අත්සන් තැබුවා. වසර 2030 වන විට මෙරට වන ආවරණීය භූමි ප්‍රමාණයෙන් 32%ක් දක්වා ඉහළ නැංවීම අපේක්ෂාවයි. ඒ සඳහා වනරෝපා ඇතුළු විශේෂ ව්‍යාපෘති රසක් ක්‍රියාත්මක කර තිබෙනවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් W.A.C. වේරගොඩ, ලංකා බැංකුවේ සභාපති රොනල්ඩ් සී පෙරේරා යන මහතුරුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. දිනු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් සොඳුරු සංවර්ධිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමට කැපවන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේම්දාස් මහතා පවසනවා. ඔහු මේ බව අවධාරණය කළේ එක්සත් ජාතික පක්ෂයේ බටහිර හා නැගෙනහිර කොළඹ ආසන බලමණ්ඩල රැස්වීමට එක්වෙමින්.
කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති රැස්වීමේදී සජිත් ප්‍රේමදාස මහතාට පාක්ෂිකයන්ගෙන් හිමි වුණේ උණුසුම් පිළිගැනීමක්. මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. අවුරුදු 25ක් ඇමරිකානු එක්සත් ජනපදයේ පුරවැසි භාවයත් අරගෙන සුකෝප භෝගී ජීවිතයක් ගත කරමින් යුද්ධට බය කියලා හැංගිලා ඉඳලා අයියා ජනපති වෙනකොට පහුවෙන්ද ලංකාවට ගොඩ බැහැලා මේ රටේ ද්විත්ව පුරවැසි භාවය ගන්න කටයුතු කරපු පුද්ගලයෙක් තමයි ගෝඨාභය රාජපක්ෂ කියන්නේ. මං අහන්නේ විමල් වීරවංශලා, දේ ගමන්පිල්ලලා, මහ ලොකඩ උඩු තියාගෙන කතා කරන්නේ කාගෙනද මේ? මේ රටෙන් යුද්ධේ තිබ්බ අවස්ථාවේ පැනල ගිය පුද්ගලෙක් සම්බන්ධේ. දැන් ඇවිල්ලා ජනාධිපති බලතලවල රහ වැටිලා මේ සැරේ ජනාධිපති ධූරයට ඉදිරිපත් වෙනවා. ඒ ඉදිරිපත් වෙනකොටත් එතුමාගේ හඬ නෙමෙයි ඇහෙන්නේ. එතුමාට ලියලා දෙන කතාවක් අර ටෙලිප්‍රොම්ප්ටර් දෙකක් දෙපැත්තේ තියාගෙන කියවනවා. ඉන් ඇරෙන්න එතුමාගේ ප්‍රතිපත්ති මොනවද? එතුමා මොනවද කරලා තියෙන්නේ මේ රටේ ජීවත් වෙන ජනතාවගේ හදගැස්ම තේරන පුද්ගලෙක්ද? ඒ අයගේ අවශ්‍යතාවෙන් හඳුනාගත්ත පුද්ගලෙක්ද? එහෙම පුද්ගලෙක් නම් නෙමෙයි. කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් ටිකට ඇහැගහගෙන හිටියා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. ඒ ඇහැගහගෙන තමයි යුද හමුදා මූලස්ථානය චැංග්‍රිල්ලා හෝටලෙට වික්කා වගේම වනාත මුල් ඉඩම් ටිකට තැහගහගෙන ඉඳලා ගිරිය කුණු ටිකක් තරන් ගිහලා මීතර මුල්ලට දාලා ඒ අවාසනාවන්ත සිද්ධියට මීතර මුල්ලේ කොළන්නාවේ ජනතාව මුණ දුන්නා. මේක තමයි යථාර්ථය. එහිදී අදහස් පළ කළ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා බලපුළුවන්කාරකමින් රාජ්‍ය බලයේ යොදවලා මේ රටේ ජනතාවට කිසිඳු දවසක වෙඩි තියලා තමුන් නාන්සේලව මේ සජිත් ප්‍රේමදාස මර්ධනය කරන්නේ නැතයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඔබලා දැක්ක මර්ධනකාරී යුගය ජනතාව වතුර ඉල්ලනකොට 56 උණ්ඩෙව්වා. ඉන්ධන සහනාධාරය ගැන ජනතාව පාරට බහිනකොට වෙඩි වරුසාවල් එව්වා. අගනුවර බල ප්‍රදේශයේ පොදු ජනතාව නිවාස ඉල්ලනකොට හිටපු නිවාසවලින් දොට්ට දැම්මා. ඒ ඇත්තුන්ගේ ශබ්ද කෝෂේ තියෙන්නේ මරපියව්, ගහපියව්, පළවා හරපියව්, විනාශ කරපියව්, ගුටිබැට දීපියව් කියන ශබ්ද කෝෂය. මගේ ක්‍රියාවේ තිබෙන්නේ ජීවත් කරවීම, ආරක්ෂා කරවීම, රැකවරණය ලබා දීම, ඉදිකිරීම, ගොඩනැගීම. මම ඔබලට වගකීමෙන් ප්‍රකාශ කරනවා සොඳුරු මාතෘභූමියක්, විශිෂ්ට ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකාවක් නවෝත්පාදනයෙන්, ඩිජිටල් තාක්ෂණයෙන් සංවර්ධන පිණිපැනලා මුළු ලෝකයම තරණය කරන, ලෝකෙන්ම නොම්බර එකට එන මාතෘභූමිය අපි නිර්මාණය කරනවායි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මම ජයග්‍රහණය කරනවායි කියන්නේ පවුල් පරපුර බදාගෙන මේ රටේ මහජන සම්පත් සූරා කාපු යුගය අවසන් කරලා මට වැදගත් එකම පවුල් පරපුර මේ රටේ ජීවත් වන හැම පවුලක්ම, ඒ හැම පවුලකම සිටින හැම පුරවැසියෙක්ම වන ඔබලයි කියන එක මම ඔබලට මතක් කරන්න කැමතියි. රට තුල මිලිටරි ආණ්ඩුවක් නිර්මාණය කරනවද? රට තුල රාජ්‍ය භීෂණය, රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරනවද? තමන් වෙනත් මතයක් ඉදිරිපත් කළොත් රැතිස්සේ ජනතාව අතුරුදහන් කරවන යුගය නිර්මාණය කරනවද? එසේ නොමැතිනම් සංවර්ධිත, ශක්ති සම්පන්න, සොඳුරු දේශයක් නිර්මාණය කරනවද? ජනතාවගේ ජීවිත සුරකින, ජන ජීවිතයේ උසස් මට්ටමකට ගෙනෙන, ලොව දිනන ශ්‍රී ලංකාව නිර්මාණය කරන්නට ඔබ සීලු දෙනාම සජිත් ප්‍රේමදාසගේ දැත් ශක්තිමත් කරන්නේ කියලා ඉල්ලීමක් කරමින් ඔබ සීලු දෙනාටම ජය වේවා කියා ප්‍රාර්ථනා කරමින් සියලුම දෙනාට තෙරුවන් සරණයි, වනක්කම්, අස්සලාමු අලයිකුම්, දෙවි පිහිටයි. ජනාධිපති දුර අපේක්ෂකයන් පළ කළ අදහස් කිහිපයක් මේ. අවශ්‍ය වෙලා තියෙන්නේ මෙතෙක් කල් තිබු මේ රටේ දේශපාලන සංස්කෘතිය පැහැදිලිවම වෙනස් කරන්නට සහ ඒ මගින් ජනතාවගේ අපේක්ෂාවන් සිදුවෙන, ඔවුන්ට අවස්ථාව ලබා වෙන එකම විකල්පය හැටියට තමයි මේලාවේ අපි කටයුතු කරන්නේ. මේක සටනක් නෙමෙයි, මේක පැහැදිලිවම ප්‍රජාතන්ත්‍රවාදය තුළ සිදුවෙන නිශ්ශබ්ද විප්ලවයක් හැටියට මා දකින්නේ. මේ රටේ ජනතාව පැහැදිලිවම මෙම පක්ෂ දේශපාලනේ පිළිකුල් කරනවා. ඔය කෑ ගැහුවට, පෙන්නුම් කරාට ඒ නෙමෙයි මිනිස්සුගේ හිතේ තියෙන්නේ. ඔවුන්ගේ යටිහිතේ පැහැදිලිවම තියෙන්නේ ක්‍රමවේදයේ වෙනසක් අවශ්‍යයි බව. එම නිසා අපිට විශ්වාසයි කිව්ුන් කොසේ කිව්වත් අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්. මොනවද ගොඨාභය මහත්තයා කිව්වේ? දඬුවම් ලැබලා ඉන්න සියලු හමුදා බටේන් දහස් කරනවා කියලා. ඒ කියන්නේ අධිකරණයක් නැහැ, අධිකරණ තීන්දුව වළංගු නැහැ. මේකෙන් පෙන්වන්නේ මොකක්ද මේ?
වෙන්නේ. ඒ කියන්නේ තනි ඒකාධිපති මතවාදයක් උඩ රට පාලනය කරනවා කියන එක තමයි ඒ ප්‍රකාශය තුලින් මේ රට එලිදරව් උනේ. ඇල්පිටියේ ඡන්දය රටේ සමස්ත ඡන්දයට සමාන කරන්න බැරිවා විතරක් නෙමෙයි, ඇල්පිටියේ ඡන්දේ ගාලු දිස්ත්‍රික්කයටවත් පොදු කරලා ගන්නට බෑ. ඒකයි තාම පුංචි ස්ථානයක ඇතු වෙච්ච ඡන්දයක්. එතන පොදු ජන එක්සත් ප්‍රමුණ ජයග්‍රහණය කළා තියෙනවා. ජයග්‍රහණය කරත් ඒගොල්ලෝ ලබාගත් ඡන්ද ප්‍රතිශතය 54%ට බෑලා තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා අන්තිම රැස්වීමේ ඇල්පිටිය කිව්වේ 70%ක් ඕනේ අපිට. කො 70%? අපේ රටේ පහුගිය කාලේ ඇති වුණු ඒ ප්‍රහාරයෙන් පසුව එක දේශපාලන න්‍යායපත්‍රයට ගැටගහලා එතෙක් තිබුණු ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථිකය, වංචා දූෂණ මේ පිළිපද සාකච්ඡාව යටිතලයට ගිහිල්ලා උඩතලයට ආවා. ජාතික ආරක්ෂාව, මහජන ආරක්ෂාව, අන්තවාදී පිළිපද කරුණු ඒක ආරක්ෂාවෙන් ඔප්පට ගිහිල්ලා සිංහල ජාතිය විනාශයට ලක් කරන, අපේ මව්බිම විනාශයට ලක් කරන, අපි ආක්‍රමණය කරන, අපි වඳභාවයට පත් කරන මෙවැනි සංවාදයක් දක්වා මේක අතන නිමිත්ත නිර්මාණය වුණා. ඉතින් අප්‍රේල් මාසේ 21 වෙනිදා ප්‍රහාරයෙන් පසුව තීව්‍ර වෙන්න පටන් ගත්තා සිංහල මුස්ලිම් ජනයා අතර ගැටුම. දිගු කාලීනව අපේ රට විශාල අතුරු අන්තරාකාරී තත්ත්වයකට හෙළනවා දේශපාලන මතවාද. මේ රට ගොඩනැගීමේ ප්‍රතිවාරයේ ප්‍රධාන කරුණු තුනක් අතර මහජන ආරක්ෂාවත් ජාතික සමගියත් එකට බෙදලා තියෙනවා. ඒ නිසා කොච්චර දුෂ්කර කොන්දේසියට තේරි අපි පිනිහිටින ජාතික සමගිය වෙන්නේ. අපි මේ මහ පොළොවේ ඇති වෙනකන් ලේ වලින් තෙත් වෙලා තිබෙනවා. ජනතාවගේ කඳුළු ඇති වෙනකන් ඇස් වලින් ගලලා තිබෙනවා අවුරුදු 30ක යුද්ධයකින්. මම ඉදිරිපත් කරන සැලසුම් ක්‍රියාත්මක කරන්නට පුළුවන්. ඒ වගේම ඒවා ප්‍රායෝගික සැලසුම්. අද විශේෂයෙන්ම මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන සුරක්ෂිත රටක්, ආරක්ෂිත දේශයක් ලබා දෙන්නට මට හැකියාව තිබෙනවා. අපි ඉදිරිපත් කළ තිබෙනවා මේ රට ඉදිරියට ගෙනියන්නට පුළුවන් ප්‍රායෝගික ආර්ථික සැලැස්මක්. මේ ආර්ථික සැලැස්ම ඔස්සේ වැඩිලා තිබෙන ආර්ථිකය මේ රටේ ගොඩගන්නට හැකි ප්‍රායෝගික සැලැස්මක් අපි ඉදිරිපත් කළ තිබෙනවා. අපේ රටේ 3/1 ජනතාවක් කෘෂිකර්මාන්තයේ ආශ්‍රිත ව්‍යාපාරවල යෙදෙන අය. අද මේ සෑම දිනෙකම විශාල ප්‍රශ්නයකට මුහුණ පාලා තිබෙනවා. මේ නිසා විශේෂයෙන් අපේ ආණ්ඩුවක් යටතේ අපි ගොවියා වුවලට ගන්නට අපේ රාජ්‍ය විශාල ප්‍රයත්නයක් යෙදෙන වැඩපිළිවෙලක් ඉදිරිපත් කළ තිබෙනවා. ත්‍රස්තවාදයේ පිටු දැකීමට තම පාලනයක් යටතේ නව නීති රීති ඇතුළත් පුළුල් වැඩසටහන ක්‍රියාත්මක කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ජනාධිපතිතුර අපේක්ෂකයන්ගේ ආයෝජන ප්‍රතිපත්ති පිළිබඳව ඍජුව ප්‍රශ්න කෙරෙන මීට් ද කැන්ඩිඩේට් නැමැති වැඩසටහනට එක්වමින්. ශ්‍රී ලංකාවේ අමරිකානු වාණිජ මණ්ඩලය වැඩසටහන සංවිධාන කරනවා. How do you see your life? Sri Lankawe nayakathwe derimata obathuma kohomada addakim yoda ganne? Well, I don't think it's eya mage jeevana addakin walin pamanak laba gaddeyak kiyala mama hithanne ne. Mama hithanawa eya mama laba gatte mage buddhime hakiyawan tulin bawa. Rataka onema palake prashna walata muhuna denawa. Ewa aarthikame samajiya deshapalanika aarthika wani තවත් බොහෝ දේවල් මට මං ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. මේ රට පාලනය කිරීම සහ රටේ සංවර්ධනය ඉදිරියට ගෙන යාම ගැන. That this country has අපේ රට දිගු කලක සිට මුහුණ දෙන ගැටලුවක් තමයි ජාතිවාදය. මුස්ලිම් ජාතිකයන් මෙන්ම සුළු ජාතිකයන් පිළිබඳ ගැටලු අප්‍රේල් 21 ප්‍රහාරයෙන් උත් අපට දැනුනේ ඒ සම්බන්ධයෙන් ගැටලු ඇති බවයි. ඔබ කොහොමද ඒ දකින්නේ? The instigation ත්‍ස්තවාදී සහ රටවල් අතර සම්බන්දතාවන් ඇති කිරීමට ඇති බිය මගේ විරුද්ධවාදීන් ප්‍රසිද්ධ වීමට යොදා ගන්නා ආයුධ. ඒ සෑම විටම සුවිශේෂී වන්නේ නැහැ. උන් දේශපාලන බලය ලබා ගැනීමට මේ ප්‍රධාන වශයෙන් යොදා ගන්නවා. ත්‍ස්තවාදී පිළිබඳ ගැටලුව ඉතා ඕනෑකම සුවා බැලිය යුතුයි. ඒ නිසාමයි මම ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වැනි යුද විරුවන්ට රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති වගකීම බාර දෙන්න හිතුවේ. මම හිතනවා ත්‍ස්තවාදී පරාජය කිරීමට නව නීති අවශ්‍යයි. ආගම් සම්බන්ධයෙන් ඇති වෛර ප්‍රකාශන අපි නැවතිය යුතුයි. Which prevents ethnic and religious based violence. ඊයේ පැවති ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 56.3% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජයග්‍රහණය කළා. නමුත් ඡන්ද විමසීමට ප්‍රථම ඒ සම්බන්ධයෙන් විවිධ පුරෝකථන ඉදිරිපත් වී තිබුණා.
එක්සත් ජාතික පක්ෂ කතිකයින් අපිට අභියෝග කරනවා පුළුවන්න 80% ඡන්ද ප්‍රතිශතය කරගෙන පෙන්වන්නට කියලා. අපි අභියෝගයක් ජය ගන්නට ලැහැස්ති තත්වයක තමයි ඇල්පිටිය සභාව ඉන්නේ කියලා අපි සඳහන් කරනවා. එනිසා අපි කියනවා අද ගෝල් ෆේස් පිටිය දෙස නොව හෙට ඇල්පිටිය දෙස බලන්න ජනාධිපතිවරණයේදී පිටිය සකස් වෙන හැටි බලාගන්නේ කියලා අපි මේ රට ජනතාවට ආරාධනය කරනවා. කොළඹ අද පැවති උත්සවයකදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර මහතාද එල්පීටී ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. දැන් මේ පොට්ටුවේ කට්ටිය කියනවා එල්පීටී වගේ තමයිලෝ රටේ ප්‍රතිපලේ. මම තමුන්හන්සලට පෙන්වන්නම් මේ පෞගිය ජනාධිපතිවරණයේ මහින්ද රාජපක්ෂ මහත්මයා 42015ක් අරගෙන 159.8ක් ගත්තා. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා 28287ක් අරගෙන 139.7යි. එල්පීටී 2015 පරිදි ජනාධිපතිවරණය අපි දින්නා 2015 මහමැතිවරණදී එක්සත් ජාතික පක්ෂය 26559යි 140.83යි 3යි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඒ ඡන්දෙත් ඇල්පිටිය දිනුම් ඒ රටේ මාණ්ඩුව හැදුවේ UNP එක ඒ වගේ තමයි මේ ජනාධිපතිවරණෙත් කියනක මම කියන්න කැමතියි පෝට්ටුවේ ජනාධිපති අපේක්ෂකයාට මුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂම ගියා සහයෝගය දෙන්න හැබැයි ඒගොල්ලෝ ගියා කියලා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා පෝට්ටුවට ගිහිල්ල නැහැ එහෙම ගියා නම් කොහමද ඊයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 112.7% හම්බෙන්නේ. ඒ නිසා අපි කියනවා හෙට අනිද්දාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරු විශාල ප්‍රමාණයක් අපිට ඉන්නවා. ඒ ඇත්ත එක්ක පින්මට්ටමේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාගේ සහයෝගයත් සජිත් ප්‍රේමදාසර කියනක කියන්න කැමතියි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුරකීමේ සංවිධානය ශ්‍රී ලංකා නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ලෙස කොළඹදී අද මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. එල්පීටී ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පිළිබඳව එහි නියෝජිතයන් පළ කළේ මෙවැනි අදහසක්. එල්පීටී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකෝ ඡන්ද 5293 ඡන්ද පාවිච්චි කළ තියෙනවා මේ පොහොට්ටුවට විරුද්ධව මත තියාගන්න. පොහොට්ටුවත් ශ්‍රී ලංකා නිදහස් පන්දානයත් සංධානගත වෙලා දවස් දෙකක් යනකොට තමයි මේ ප්‍රතිඵලය. මේ ඡන්ද ප්‍රතිඵලය හොඳට තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකෝගේ ඡන්ද පොහොට්ටුවට හම්බ වෙන්නේ නැහැ කියලා. අගුපිල්ලොල ළඟින් අපි සූදානම් නැහැ කියපු කටින් කියපු මිනිස්සු තමයි අද පොහොට්ටුවේ ගිහිල්ලා අගුපිල්ලොල රැගලා වළං හොදලා එදා වෙල ටුවස් වෙලා ඉන්නේ අද ඒ කට්ටිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 2%ක්වත් ගන්නේ නැහැ කියලා තුට්ටුවට දාලා පහත් කරලා පරිබ්‍රව කරලා සලකපු අයට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා විසින් හොඳ පණිවිඩයක් දීලා තියෙනවා. 12.7% වෙච්ච ඡන්දදායකයන් කියලා තියෙනවා නායකයෝ තමන්ගේ තනතුරු සඳහා පක්ෂය පාවලා දුන්නට පාක්ෂිකයෝ වෙච්ච අපි පාවලා දෙන්නේ නැහැ කියලා. ඔන්කුව මේ මැතිවරණයෙන් පණිවිඩය දෙන්න ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය මෙන්න මේ විදිහටයි වෙන්නේ කියලා පණිවිඩය දෙන්න කියලා කිව්වා. පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගත වෙලා කිව්වා අපි දැන් දිනවන්නේ ගෝඨාභය කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා කියන්නේ ඔය ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 12 දෙනා නෙමෙයි. ජනාධිපතිතුමා කිසිම විදිහට පොදුජන පෙරමුණට සහය දුන්නේ නැහැ. එහෙම දෙනවා නම් එතුමා පැහැදිලිව එතන හිටගන්නවා. එතුමා හිටගත්තේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කිරීම සඳහා කැපවී ක්‍රියා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්කම මහතා පවසනවා. ඔහු මාධ්‍යයට මේ බව කියා සිටියේ කළුතර ප්‍රදේශයේදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෛතනේ ඡන්ද 5300කට ආසන සංඛ්‍යාවක් ඒ ප්‍රාදේශීය සභාවෙන් විතරයි ලබා ගත්තා. 12.5% ලබා ගත්තා. ඉතින් ඒ නිසා ඒකෙන් පේනවා මෙචර මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගහද්දී මේ වගේ ප්‍රගතිශීලී ජනතාවක් ඇල්පිටිය ප්‍රාදේශ සභාවේ සිටීම ගැන මම පළමුවෙන්ම ඒ ජනතාවට ස්තුතිවන්ත වෙනවා. මට ඕන වෙන්නේ යම් කිසි දෙයක් රටට කරන්න ශ්‍රී ලංකා විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් හැටියට මම අපබැන්දේ ස්වාධීන අපේක්ෂකයෙක් හැටියට. එහෙම නැතුව වෙන මං වෙන සංවිධානයක් මට තිබුණේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් සුරකීමේ සංවිධානය කියලා එකක් තියෙනවා. ඒක මගේ සංවිධානයක් නෙවෙයි. ඒක මුලින් ඉඳන් හදාගත්ත සංවිධානයක්. මම දන්නේ නැහැ ඒකේ අයිතිකාරයෝ නිර්මාතෘවරු කවුද කියන එක මම දන්නේ නැහැ. ඒගොල්ලන් හංසයට ගියාට ශ්‍රී ලංකා කාර්යෝ නියම ශ්‍රී ලංකා කාර්යෝ හංසයට යන්නේ නැහැ. මම පැහැදිලිවම කියන්න ඕනේ මම පොහොට්ටුවට සහයෝගය දෙන්නේ නැත. මම හංසයට සහයෝගය දෙන්නෙත් නැහැ. අපි නිහඬව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කිරීමේ අරමුණින් නායකත්වය අරගෙන අන්න ඒකට මුල් තැන දෙනවයි කියන එක මම කියන්න ඕනේ. දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කීපයක් දැන්. මේ වෙන විට වඩාත්ම පුළුල් දේශපාලන බලවේගය සකස් කරගන්න සජිත් ප්‍රේමදාස මහත්මයා සමත් වෙලා තිබෙනවා. එතුමා සියලු ආගම්වලට ගරු කරන හොඳ සිංහලෙක්, හොඳ බෞද්ධයෙක්. සජිත් ප්‍රේමදාස 17 වෙනිදාට මේ රටේ ජනාධිපති වෙන එක වළක්වන්න කිසිවෙකුටවත් බෑ. සජිත් ප්‍රේමදාස මහතා දේශපාලන වශයෙන් ඔහු අයිති වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන මත ධාරාවට, ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකලාපයේ අතීතයේ. ඒ දෙකටම අයිති වෙන ඔහු අද ඒ දෙකෙන්ම වෙන් වූ පුද්ගලයෙක් හැටියට කරන සියලුම කතා වළංගුභාවයක් නෑ.
දැක්කද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සා දුමින්ද දිසානායකට පෝට්ටුවෙන් දීපු මාර වෙල්කම් එකක් තිබුණා. දිගටම ඌ දාලා කතා කරන්න බැරි වෙලා ඔය වගේ තත්ත්වයක් ඇති කෙරුවා. මේක තමයි ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආපු සියලුම නායකයන්ට පෝට්ටුවෙන් කරන්නේ. අපි ඉතාම පැහැදිලිව අපේ පක්ෂයේ අනන්‍යතාවය රැක ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙලක් සමග තමයි අවබෝධතා ගිවිසුම් දෙකට ඇතුළත් වෙලා ගියේ. මම නම් කියන්නේ ධන ගහගෙන හරි ගිහිල්ලා කෝටාභය රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහණය කිරීම තමයි මේ රට ජයග්‍රහණය කිරීම වෙන්නේ. ඒ නිසා මේ රටේ ජයග්‍රහණය වෙනුවෙන් අපි ඇස් ඉස්මස් අපේ ජීවිත උනත් දන් දෙන්නට මේ අවස්ථාවේදී අපි සැරසෙන්න ඕනේ. පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා තෝරාගත්තේ කෑම මේසේ පවුලේ කණ්ඩායමක් විසින්. දැන් මෙතන ප්‍රජාතන්ත්‍රවාදයක් ගෑවිලාවක් නැහැ. පක්ෂය තුල ප්‍රජාතන්ත්‍රවාදයක් ඇත්තෙත් නැහැ. පක්ෂයත් එක්ක එකතු වෙච්ච කණ්ඩායම තුල ප්‍රජාතන්ත්‍රවාදයක් ඇත්තෙත් නැහැ. මේ වගේ අවස්ථාවක මිනිස්සු තේරුම් ගන්න පුළුවන්. කවුද හරි කියලා තේරුම් ගන්න පුළුවන්. මොන වගේ හැඩයකටද මේ රට ගේන්නේ කියලා තේරුම් ගන්න පුළුවන් හොඳ අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. ඉතින් රටට තේරුම් ගන්න හොඳ මොලේට හොඳ ව්‍යායාමයක් වෙන අවස්ථාවක්. අපි ජනතාවගේ ඉල්ලීමක් කරනවා මේ සියලු ආටක නාටක බලාගෙන ඉඳලා සත්‍ය ඇත්ත තේරුම් අරගෙන නිවර්ද දිශාවකට ගමන් කරන අලුත් දිශානතිය පෙන්වන මාලිමාවක් සොයාගෙන එන්න කියලායි අපි රටේ ජනතාවට කියන්නේ. අපි දාලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකෙක් විතරක් නෙමෙයි. අපේ සන්ධානයේ අපේක්ෂකෙක් විතරක් නෙමෙයි. සජිත් ප්‍රේමදාස කියන්නේ වෙනම භූමිකාවක්. වැඩ පිළිලක් තියෙන ජනතාවගේ ආදරයට පත්වෙච්ච විශේෂයෙන් රටේ දුප්පත් මිනිස්සුන්ගේ විශේෂ ආදරයට පත්වෙච්ච ජනනායකයෙක්. ඒ නිසා පාක්ෂයකට විතරක් සීමා වුණු සන්ධානයකට විතරක් සීමා වුණු නමක් නෙමෙයි සජිත් ප්‍රේමදාස කියන්නේ. ජනතාවට ප්‍රේම වැඩට දාස ප්‍රේමදාස තමයි අපි ඉදිරිපත් කළා තියෙන්නේ. මෛත්‍රීපාල සිසේන ජනාධිපතිතුමාත් අපි තද එක්කහුවෙලා එක ගමනක් මේ පක්ෂ දෙක යනවා. නිර්පාක්ෂිකව එතුමා ඉන්නවා. ඉතින් ඔක්කොම එකට ගමනක් යනවා. ඉතින් ඒකින්ද දෙගොල්ලෝ දැන් අධිරාජ්‍ය විරෝධී එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව මේ සටන මෙහෙවන එමුළු පක්ෂය. ඉතින් ඒක ලොකු හයියක්. මේ එන්නේ ඇඟිලි ලෙව කන්න නෙමෙයි රාජපක්ෂ මහතුරු. හොඳට හොරකමට පුරුදු වෙච්ච, ඒ වගේම භීෂණයට පුරුදු වෙච්ච, හොරකම සහ භීෂණය කරලා බේරිච්ච බවුලක් තමයි නැවත පවුල් පාලනයක් ඇතිකරන්න මෙතුමන්ලා එන්නේ. ඉතින් මේ රටේ ජනතාවෙන් අපි ඉල්ලා හිටනවා. ඉතා පරිස්සමෙන් හිතන්නේ. මුගාබේ කෙනෙක් පත් කරනකොට මේ රටේ ජනතාව හිතුවේ නැහැ. හිට්ලර් කෙනෙක් පත් කරනකොට මේ රටේ ජනතාව හිතුවේ නැහැ. ආවේගවලට අහු වෙන්න එපා. බලන්න රාජපක්ෂ පවුලේ තියෙන බුද්ධාගම මොකද්ද? කිනිස්ස සාක්කුවේ පිස්තෝලේ ඉනේ මල්වට්ටිය අතේ. ඉදිරි ජනාධිපතිවරණයේදී අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දක්වන බව කඳුරට ජාතික පෙරමුණ සහ එක්සත් මහජන පෙරමුණ පවසනවා. ඔවුන් මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී. සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරන්න ඉදිරිපත් වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි එතුමාගේ පියා ජනාධිපති වෙලා ඉන්නකොට වතුකරේ ජනතාවට හොඳින් සැලකුවා. එවැනි ජනාධිපති කෙනෙකුගේ පුතෙකුට සහය දෙන්න කියලා වතුකරේ ජනතාවගේ ඉල්ලීමක් තියෙනවා. ඔවුන්ට ප්‍රශ්න රාශියක් තියෙනවා. සජිත් ප්‍රේමදාස මහතාව ජනාධිපති කළොත් ඒ ප්‍රශ්න වලට විසඳුම් හොයාගන්න පුළුවන් කියලා විශ්වාසයි. අපි විකල්ප කණ්ඩායමක් වශයෙන් ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාට සහයෝගය දක්වන්න කටයුතු කරා. හේතුව මන්ද අපේ ඉදිරි අනාගතේ තරුණ ජවයත් වෙන නායකයෙකුට මේ රට බාර දෙන්න ඕන. අද තරුණ ප්‍රශ්න රාශියක් තියෙනවා මේ රටේ. මේ සියලු දේවල්ට වග උත්තර දෙන්න පුළුවන් හොඳ දක්ෂ නායකෙක් අපි කල්පනා කරා මේ විකල්ප කණ්ඩායම. ඒ තුලදී අපි තේරුම් කරගත්ත අපේ ස්වාධීන ටීම් එකක් වශයෙන් ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ රටේ ජනාධිපති කරවලා එතුමාගේ පියා කරපු වැඩසටහන ඉදිරියට ගෙනියන්න එතුමාට ශක්තියක් ධෛර්යයක් අපි දෙන්න ඕන කියලා. සේරුවිල යකඩ තඹ නිදියේ රත්රන් ඇති බවට තහවුරු වී තිබෙනවා. ඒ භූවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව හා ප්‍රංශ භූවිද්‍යා ආයතනය එක්ව කරන ලද පරීක්ෂණ මගින්. සේරුවිල යකඩ තඹ නිදිය පිහිට ඇත්තේ අරිප්පු කොල්ලකුළම් බ්ලොක් C කලාපයේ වර්ග කිලෝමීටර් 100ක පමණ ප්‍රදේශයකයි. මහාවංශයට අනුව දුටුගැමුණු රජතුමා රුවන්වැලි සෑය ඉදිකිරීමට සේරුවිල නිදියෙන් රත්රන් ලබාගෙන ඇති බවට තහවුරු වෙනවා. මෙම නිදිය පිළිබඳ ප්‍රථම ගවේෂණය සිදුකර ඇත්තේ 1971 දී. එවකට පැවති භූවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කළ මූලික ගවේෂණයෙන් පසුවයි. ප්‍රංශ භූවිද්‍යා සහ කැණීම් පිළිබඳ පර්යේෂණ කාර්යාංශය සමග එක්වයි සවිස්තර ගවේෂණය සිදුකර තිබෙන්නේ. සිදු කළ නිරීක්ෂණවලට අනුව එම නිදිය මෙට්‍රික් ටොන් මිලියන 3කින් සමන්විත බව හඳුනාගෙන තිබෙනවා. ඉන් 40% යකටද 1%ක් තවද පවතින බවයි වාර්තා වන්නේ.
දශක 4කට පෙර ලබාගත් සාම්පල යක්කල හරවිදුම් ගබඩාවේ ආරක්ෂිතව ඇති අතර ඉන් අහඹු සාම්පල 25ක් කාර්යාංශයේ විද්‍යාගාරයේදී විශ්ලේෂණයට ලක් කෙරුණා. ඒවා විදේශ විද්‍යාගාරයකදී විශ්ලේෂණය කිරීමේදී තහවුරු වුණේ එහි රත්රන් අඩංගු බවයි. පෘථිවි පෘෂ්ඨයේ සාමාන්‍යයෙන් රත්රන් පවතිනුවේ මුල කොටස් බිලියනයකට රත්රන් කොටස් 4ක් වශයෙන් උවද සේරුවෙල නිධියේ රත්රන් කොටස් 1000 ඉක්මවා පවතින බවයි වාර්තා වන්නේ. මෙම නිධියේ වර්ග කිලෝමීටර 5ක පමණ භූමි ප්‍රදේශයක පැතර ගිය රත්රන් ප්‍රමාණයක් පවතින බවට පරීක්ෂණ මගින් තහවුරු කරගෙන තිබෙනවා. මේ තියෙන්නේ සේරුවිල නිධියෙන් අපි පොළොව විදලා ලබාගත් හර සාම්පලයක්. ඒ කොටසක් මෙහි අපිට මේ කළු පැහැති වර්ණයෙන් අපිට දැක ගන්න පුළුවන් මැග්නටයිට් නැත්නම් යකඩ සයිඩ් ඛනිජ. ඒ වගේම මේ කොළ පැහැයෙන් ඒ වගේම නිල් පැහැයෙන් දකින්න පුළුවන් මැලචයිට් ඇසුරයිට් කියලා කියන තඹ සංයෝග. අමතරව අපිට රන් පැහැයෙන් අපිට මේ දකින්න ලැබෙන කැල්කොපයිරයිට් කියන ඛනිජ. එහි අඩංගු වෙන්නේ යකඩ සහ තඹ මිශ්‍ර ඛනිජය. මීට අමතරව රත්රන් ඉතාමත් සුළු වශයෙන් මේ සාම්පලේ පුරාම වගේ විහිදලා යනවා. අතත වශයෙන් අපට පියවි 60 රත්රන් ගැඹි වශයෙන් දැනට දැක ගන්න ලැබෙන්නේ නැහැ. නමුත් ඉතාමත් සුළු වශයෙන් පවතින නිසා මේවා කුඩු කරලා තඹරලා ඉතාමත් ෆියුම් පවුඩර් බවට පත් කරලා තමයි විශ්ලේෂණය කරන්නේ. ඒ විශ්ලේෂණය වලින් තමයි අපට රත්රන් තියෙන වට හරියටම නිගමනය කරන්න පුළුවන් වන්නේ. මීට අමතරව ඉතාමත් සුළු වශයෙන් පැලේඩියම් ඒ වගේම ටැටිනම් වගේ මූලද්‍රව්‍ය තියෙන බවට ප්‍රංශ විද්‍යා ආයතන මගින් පැවැත්වු ඒ සමීක්ෂණ වාර්තාවල සඳහන් වෙලා තියෙනවා. අපේ ලක් පොළොවේ සාහිතික කරන්න පුළුවන් වෙලා තියෙනවා මේ පොළොවේ රත්තරන් තිබෙන බවට. විශේෂයෙන්ම සේරුවා විලාසිත ප්‍රදේශයේ වර්ග කිලෝමීටර් 100ක පමණ පපරිසරයක දිග කිලෝමීටර් 5ක පමණ මේ ප්‍රමාණය තියෙන බවට දැනට කරපු ලද සාම්පල වලින් තහවුරු වෙලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට තනියම හෝ රජයට මේ කාර්ය කරන්න අපහසුයි. ඒක නිසා ගවේෂණය කරන්න කැමැති, ඒ සඳහා ආයෝජනය කරන්න කැමැති දේශීය හෝ විදේශීය ආයෝජකයන්ට අපි දැන් අපේ තියෙන ප්‍රතිපත්ති සහ ක්‍රමවේදයන් අනුකූලව දොර විවෘත කරලා තියෙනවා මේ ගවේෂණ කටයුතු වලට. යලිත් ප්‍රවෘත්ති. අතිපූජ්‍ය දවුල්දෙන ශ්‍රී ඥානීස්වර මහානාහිමි ගුණානුස්මරණ කෞතුකාගාරය සහ පුස්තකාලය සහිත ගොඩනැගිලි සංකීර්ණය අද විවෘත කෙරුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දේශ විදේශ පරිත්‍යාගශීලීන්ගේ ආධාර සහිතව මෙය ඉදිකිරීමට වැය කර ඇති මුදල රුපියල් මිලියන 45ක් අධිකරණ සංගණායක පූජ්‍ය කරගහ උල්පත සුගතනන්ද සාමින්වහන්සේගේ අනුශාසනා පරිදි මෙය ඉදිකෙරුණේ. එහි තැන්පත් කර ඇති මහනාහිමියන්ගේ පිළිරුව උන්වහන්සේ පරිහරණය කර භාණ්ඩ ආදිය නැරඹීමට ජනාධිපතිතුමා එක්ුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයේ විවෘත කෙරුණා. ඒ රත්නපුර බටුගෙදර ප්‍රදේශයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන දිවංගත නාලන්ද එල්ලාවල මහතා පදිංචිව සිටි නිවස මෙම කාර්යාලය සඳහා ලබා දී තිබීම විශේෂත්වයක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දර්ශනයක් වැඩපිළිවෙලක් ප්‍රතිපත්තියක් එකයි මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ ඡන්දය ඉල්ලන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ පක්ෂයත් එක්ක එකට ගිවිසුම් ගතවීම තුළ අපි විශ්වාස කරනවා මේ රටේ දැවැන්ත ශක්තිය අපේ දේශපාලන ව්‍යාපාරයට එකතු වුණා කියලා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අම්බලන්තොට කොට්ටාස ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයේද ඊයේ විවෘත කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනතුරුව ජන හමුවක්ද පැවැත්ුණා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජනාධිපතිවරයා වුණාම සාධාරණ බදුකමයක් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙයි. එක්කෙන දෙක නීතියක් තමයි කියන තව නීතියක් වෙන්න බෑ. මේ රට කරගන්න තීන්දුවක් මිසක් පක්ෂ කරගන්න තීන්දුවක් නෙමෙයි. මේ රට බෙදා වෙන් කරලා පාලනය කරන්න පුළුවන් නෙමෙයි. මේ රට ගොඩනගා ගන්න පුළුවන් අපේ එකතුණක් විතරයි. දැනට පවතින වැසි තත්ත්වයේ ඉදිරි දින කිහිපෙත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන්. සබරගමුව, බස්නාහිර, මධ්‍යම, ඌව, දකුණ, උතුරුමැද සහ වයඹ පළාත්වලත් මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 75 සිට 100ක පමණ තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි. සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ මීදුම් තත්ත්වයක් පවතිනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග කාසල් ජලාශය වාන්දමා තිබෙනවා.
අක්‍රාඩි 68 දහසක වපසරිකින් යුත් එම ජලාශය වාන්දමුවේ වසරක පමණ කාලයකින් පසුයි. පහළ ගංගාධාරයේ පිහිටි විමල සුලෙන්ද ජලාශයේද වාන්දමන බැවින් කැලණි ගඟේ ජල මට්ටමද තරමක් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.